ආනාපාන සති භාවනාව. මේ භාවනාව අති විස්තර ප්‍රාප්ත ක්‍රම රාශියකින් ප්‍රකාශයට පැමිණ තිබේ. ආන අපාන නම් වූ ශාරීරික වායු අරමුණු කරගෙන භවත්නා මේ භාවනා ක්‍රමය බෞද්ධ ක්‍රමයෙන් මතුවී දියුණුවටපත් බොහෝ ඉගැන්වීම් වල අද පවතින්නේය. බුද්ධ දේශනාවේම සඳහන් පරිදි බුදුරජාණන් වහන්සේගේ පහළවීමට ප්‍රථමයෙන්ද මේ භාවනා ක්‍රමයේ මුල් කොටස් පැවති බව සිතා ගැනීමට කරුණු තිබේ. මේ ආනාපාන භාවනාවේ බුද්ධ දේශනාවේ තරම් ඉතා උසස් අන්දමින් උගන්වාලු වෙනත් තැනක් නැත. එහි විස්තරයක් මෙබඳු කුඩා නිබන්ධනයකින් ප්‍රකාශ කිරීමට නොහැකිය. භාවනාවන් පිළිබඳ ආරම්භය ආදී කොට ඇති කිසියම් විස්තරයක් සැපීමත්, එයින් කීපයක් පිළිබඳ උපදේශ මාර්ගයේ පැවසීමත් මෙහි අදහස හේයින් එබඳු දීර්ඝ විස්තරයෝ මෙහි ඇතුළත් නොවේති. ආනාපාන සති භාවනාවේ කොටස් 16කි. මේ ප්‍රධාන වශයෙන් කොටස් 16 මෙසේය. දිගට ආශ්වාස කරමින් දිගට එය කරමි යයි දනි. එසේ ප්‍රාශ්වාස කරමින් දිගට ප්‍රාශ්වාස කෙරිමි යයි දනි. කෙටියෙන් ආශ්වාස කරමින් කෙටියෙන් එය කරමි දනි. කෙටියෙන් ප්‍රාශ්වාස කරමින් කෙටියෙන් එය කෙරෙමි දනි. 3. සියලු ආශ්වාස කය දන්නේ යයි ආශ්වාස කරමි හික්මෙයි. සියලු ප්‍රාශ්වාස කය දන්නේ යයි ප්‍රාශ්වාස කරමින් හික්වෙයි. 4. ඕලාරික වූ ආශ්වාස ප්‍රාශ්වාස සංඛ්‍යාත කාය සංඛාරයේ සංසිඳුවමින් ආශ්වාස කරමියයි හික්මෙයි. ඕලාරික වූ ආශ්වාස ප්‍රාශ්වාස සංඛ්‍යාත කාය සංඛාරයේ සංසිඳුවමින් ප්‍රාශ්වාස කරමියයි හික්මෙයි. 5. ප්‍රීතිය ප්‍රකටව දැනගැනිමින් ආශ්වාස කරමියයි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකටව දැනගැනිමින් ප්‍රාශ්වාස කරමියයි හික්මෙයි. 6. සුඛය ප්‍රකටව දැනගැනිමින් ආශ්වාස කරමියයි හික්මෙයි. සුඛය ප්‍රකටව දැනගැනිමින් ප්‍රාශ්වාස කෙරමියයි හික්මෙයි. වේදනා සංඥා යන චිත්ත සංඛාරයන් ප්‍රකටව දැනගැනිමින් ආශ්වාස කරමියයි හික්මෙයි. එසේ ප්‍රාශ්වාස කරමියයි හික්මෙයි. 8. ඕලාරික වූ චිත්ත සංඛාර වූ සංඥා වේදනාවන් සංසිඳුවමින් ආශ්වාස කරමියයි හික්මෙයි. එසේ ප්‍රාශ්වාස කරමියයි හික්මෙයි. 9. චිත්තය ප්‍රකටව දැනගනිමින් ආශ්වාස කරමියයි හික්මෙයි. චිත්තය ප්‍රකටව දැනගනිමින් ප්‍රාශ්වාස කරමියයි හික්මෙයි. 10. සිත සතුටු කරවමින් ආශ්වාස කරමියයි හික්මෙයි. එසේ ප්‍රාශ්වාස කරමි හික්මෙයි. 11. සිත සමව තබමින් ආශ්වාස කරමියයි හික්මෙයි. එසේ ප්‍රාශ්වාස කරමියයි හික්මෙයි. 12. හිත නීවරණයෙන් මුදවමින් ආශ්වාස කරමියයි හික්මෙයි. සිත නීවරණයෙන් මුදවමින් ප්‍රාශ්වාස කරමියයි හික්මෙයි. 13. අනිත්‍යානුපස්සනාව කරමින් ආශ්වාස කරමියයි හික්මෙයි. එසේම ප්‍රාශ්වාස කරමියයි හික්මෙයි. 14. දෙවදෑරුම් විරාගානුපස්සනාව කරමින් ආශ්වාස කරමියයි හික්මෙයි. එසේම ප්‍රාශ්වාස කරමියයි හික්මෙයි. දෙවදෑරුම් නිරෝධානුපස්සනාව කරමින් ආශ්වාස කරමියයි හික්මෙයි. එසේම ප්‍රාශ්වාස කරමියයි හික්මෙයි. 16. දෙවදෑරුම් පටිනිස්සග්ගානුපස්සනාව කරමින් ආශ්වාස කරමි යයි හික්මෙයි. එසේම ප්‍රාශ්වාස කරමියයි හික්මෙයි. මේ වස්තු 16හි සංක්ෂිප්ත තේරුමයි. මෙහි චතුෂ්ක හතරකි. ප්‍රථම චතුෂ්කය කායානුපස්සනා වශයෙනි. ද්විතීය චතුෂ්කය වේදනානුපස්සනා වශයෙනි. තෘතීය චතුෂ්කය චිත්තානුපස්සනා වශයෙන්ද. අන්තිම චතුෂ්කය ධම්මානුපස්සනා වශයෙනි. තවද මේ ප්‍රථම චතුෂ්කය ආධිකම්මික යෝගාවචරයාගේ සමත කර්මස්ථාන වශයෙන් හා විදර්ශනා කර්මස්ථාන වශයෙන්ද ප්‍රකාශිතය. සෙසු චතුෂ්ක තුන එයින් ලත් ධ්‍යාන ඇතිව වේදනා චිත්ත ධම්මානුපස්සනාවන් පවත්වන හැටි දැක්වීමට ප්‍රකාශිත විය.
ආනාපාන සති ප්‍රශංසාව. අයම්පි කෝ භික්කවේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ සන්තෝ චේව පනීතෝච අසේචන විකෝච සුකෝච පරිහාරෝ උප්පන්නූපන්නේ පාපකේ අකුසලේ ධම්මේ තානතෝ අන්තරදාපේති ූපසමේති යනුවෙන් මහණෙනි මේ ආනාපාන සති සමාධියද භාවිත බහුලීකත ඌයේ ශාන්තද ප්‍රණීතද වේ අසචේනික සුඛ විහරණයේද ඇත්තේය උපනූපන් ලාමක අකුසල් කොටස් ඇසිල්ලකින්ම අතුරු දහන් කරයි සංසිඳුවයි මෙහි සඳහන් සෙසු සමාධි භාවනාවට අසාධාරණ ගුණයන් සලකන කල්හි ඇසිල්ලක කලක් නොහැර මෙහි යෙදෙන්නට සිද්දෙන සුළු වෙයි. පූර්වාරම්භය සෙසු හැම භාවනාවකටම වඩා මේ භාවනාවේදී සේනාසනයත් ආසනයත් බලපාන බව සැලකිය යුතුය. එහෙයින් කාය විවේකයේ සලසා ගැනීම සඳහා ආරණ්‍ය රුක්ෂමූල ශුන්‍යාගාරය යන ස්ථාන තුන සඳහන් කරන ලද්දේය. චිත්තයේ බලය මුලදීම තහවුරු කර ගැනීමට නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුංකායන් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා යනු වදාරණ ලදී. ඌරුපද්දාසනයෙන් හිඳ ගැනීමත් කෙලින් උපරිම සිරුර තබා ගැනීමත් නාසිකා ග්‍රේ හෝ උඩුතොල ළඟ වදින සැටියෙන් ආශ්වාස ප්‍රාශ්වාස දැන ගැනීමත් මෙයින් තේරුම් ගත යුතු වෙයි. එහි ඌරුපද්දාසනයෙන් හුන් විට ඉබේටම සැපවත් ආසනයක් සැලසෙන්නේය. සිත තැන්පත් වන්නේය. පළමුවෙන් පරියංක වන්දනය පුහුණු කොට ක්‍රමෙන් නොගලවා තුන් පැයක් එක අස්නේ හිඳීමට පුළුවන්කම සැලසුනොත් ආසන විජය ලැබෙයි. එයින් පහසුවෙන් ආනාපාන පරිග්‍රහණය කළ හැකි වන්නේය. කායික වේදනා පහළ නොවීමට සිරුර කෙලින් තබා ගත යුතු බව දක්වන සේක. නියම ලෙසින් ආසන විජය ලබා ගතහොත් ඔහුට මේ භාවනාව ඉතා ලෙහෙසි වන්නේය. බැඳගත් ආසනය අතරින් පතර කැඩීමෙන් සිත තැන්පත් නොවීමෙන් භාවනාව දියුණුවට පත් කරගත නොහැන්නේය. සක්මන් ඉරියව්ව මේ භාවනාවට මුලදී නොගැලපෙයි. සයනයේද නීවරණයට හිතය. එහෙයින් හිඳීමම යෝග්‍ය බව සැලකිය යුතුය. පටන් ගන්නා සැටි දැක්වීමට සෝ සතෝච අස්ස සති සතෝ පස්ස සති යනු වදාළහ. මෙහිදී යෝගාවචරයා විසින් විවේක සෙනසුනක් සොයා පලිබෝධ සංසිඳුවාගෙන සිත සැහැල්ලු කරගෙන රත්නත්‍රය කමා කරවා ගැනීමේ ආදිය කොට පසුව පහසු අන්දමින් භාවනාරම්භය කළ යුතුය. එහිදී පළමු කොට කමටහන හොඳින් තේරුම් කොටගෙන තිබිය යුතුය. ඒ උගණීමේ ක්‍රම පසෙකි. උග්ගහය, පරිපුච්ඡාය, උපට්ඨානය, අප්පනාය, ලක්කණය යනුවෙනි. උග්ගහනම් කමටහන හොඳින් උගණීමය. පරිපුච්ඡානම් ගැට තැන් විචාරීමය. උපට්ඨාන නම් කමඨහනෙහි යෙදීමේදී ලැබෙන නිමිත්තාදී වැටහීමයි. අර්පණා නම් කමඨහනින් ධ්‍යාන ලැබෙන පරිදි දැනීමයි. ලක්කන නම් කමඨහනෙහි ස්වභාවයයි. මේ කරුණ සපුරා දැනගෙන කමඨහනෙහි යෙදිය යුතුය. මේ සියල්ල එකතු කොට සලකන විට කමඨහන සපුරා තේරුම් ගැනීම හා නිමිත්ත
අර්පණාවන් වැටහෙන සැටි හා භාවනාව වැඩෙන සැටි දැනි ගැනීමද යන කරුණු තේරුම් ගත යුතුය. එහි මානසිකාර විදිය මෙසේය. ගණන් කිරීම, ආශ්වාස ප්‍රාශ්වාසයන් අනුව සිහිය ගමන් කරවීම, ආශ්වාස ප්‍රාශ්වාස හැපෙන තැනට සිත යෙදීම, සිත මනවින් අරමුණෙහි පිහිටවීම, අනිත්‍ය ආදී විදර්ශනාව, මාර්ගලාභය, ඵල ප්‍රාප්තිය, ප්‍රත්‍යවේක්ෂා යනු එහි සම්පූර්ණ වැඩපිළිවෙළයි. ගණන් කිරීම කරන්නේ පටන් ගැනීමේදීය. සිහියෙන් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම යන මුල් අදහස අනුව සිත තැන්පත් නොවන්නේ නම් ගණන් කිරීම ආරම්භය යුතුය. ඒ කරන්නේ මෙසේය. පළමුවෙන් මුලින් කීලස ස්ථීරව හිඳගෙන බාහිර අරමුණු වලින් සිත වෙන් කොටගෙන මද වේලාවක් නිශ්ශබ්දව හිඳිනු. සිරුර දෙස සිත යොමු කර අපරිග්‍රහණාදී ගුණයෙන් යුත් මානසිකාරයේ යොදනු. ඊළඟට තමාගේ හුස්ම ඇතුළට වදින සැටිත් පිටතට නික්මෙන සැටිත් සලකනු. ඕනෑකමින් හුස්ම ගැනීමක් හෝ පිටකිරීමක් නොකොට ඉබේ සිදුවන පැවැත්මට සිත යොමු කරනු. එසේ යොමු කිරීමේදී ඒ ඇතුළු වෙන නික්මෙන වායුව හැපෙන තැන මනවින් දැනෙනවා ඇත. දැනුණු පසු ඒ දැනීම වැරදි නැති බව තේරුම්ගෙන එතනට සිත යොමා වදින සැටියෙන් වායු මණ්ඩලය සලකනු. එසේ දැනීමේදී ඇතුළු වෙන පිට වෙන තැන අනුව දකුණු නාස්පුඩුව හා වම් නාස්පුඩුව යන දෙකිනුත් ප්‍රකටව දැනෙන එකක් තෝරා ගැනීම යෝගාවචරයාට බාරය. දැන් තමාට එසේ දැනෙන වායුව හැපෙනවා හැපෙනවා යන සැලකීම ඇතිව බාහිර අරමුණු වලින් සිත ඈත් කොට මේ භාවනාව ගෙන යාම පහසුය. සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. හේ සිහි ඇතිවම ආශ්වාස කර, සිහි ඇතිවම ප්‍රාශ්වාස කරයි යනු වදාලේ මේ සඳහාය. මෙසේ නාසිකාග්‍රයේ හෝ උඩුතොලේ හෝ සිත් යොමු කිරීම නිමිත්ත වශයෙන් උගන්වා වදාලේ බුදුරජාණන් වහන්සේමය. මේ හැර වෙන තැනක මේ නිමිත්ත තබා ගැනීමට කරන ප්‍රකාශයකුත් ඒ කරුණට ගැළපේයයි නොසිතමු. මෙසේ ආරම්භයේදී ඇතැමුන් හට මේ ක්‍රමයෙන්ම දියුණුවට ගෙන යා හැකි වේ. හොඳට ප්‍රකටව දැනීම අඩුවන්නටද ඇතැම් අයට ඉඩ තිබේ. සිත එයට හොඳට ගැළපී පවත්වා ගැනීමට දැනෙන දැනෙන ආශ්වාස ප්‍රාශ්වාසයන් ගණන් කිරීමද මැනවි. ගණන් කිරීමේදී යෝගී හූ දකුණතේ මාපට ඇඟිල්ලත් මැදගිල්ලත් දෙක නාස්පුඩු දෙකේ දෙපැත්තට තබා එකකින් තදකොට අනිත් පැත්තෙන් හුස්මගෙන දෙවන පැත්තේ ඇඟිල්ල බුරුල් කොට ඒ පැත්තෙන් පිට කරමින් දහවටක්ද මීට ප්‍රතිපක්ෂ ක්‍රමයෙන් දහවටක් දැයි බොහෝ වේලාවක් කිරීමෙන් ආශ්වාස ප්‍රාශ්වාස දෙක ප්‍රකටව දැනගන්නාහ. ප්‍රකට කොට දැන ගැනීමට මෙය උපකාරී වෙයි. පසුව සාමාන්‍ය ක්‍රමයට බැස හැකි වෙයි. මුලදී ආශ්වාස ප්‍රාශ්වාස දෙකේම නිමිත් ආධාරයෙන් සිත තැන්පත් කර ගැනීමට එය ගණන් කිරීම පහසු වැඩකි. ඒ ගණන් කිරීම දෙආකාරයකින් ලැබේ. හෙමින් හුස්ම වැටෙන විට එක් හුස්ම වාරයකට දෙතුන් වාරයක් එක ගණනම විවහාර කරන්නට සිදුවේ.
හුස්ම වාරය ඉක්මන් වන විට කීපයක් එකතු කොට එකතු ගණන සලකන්නට සිදුවේ. මේ දෙකෙහිම 10න් ඉහළටද 5න් පහළටද ගණන් නාමයන් නොඇල්ලිය යුතුය. ගණනට සිත බැඳීමෙන් ෂණික සමාධිය පහළ වෙයි. එයත් ප්‍රතිපක්ෂ නීවරණයන්ගෙන් ඈත් හෙයින් බලවත් වෙයි. ආශ්වාස ප්‍රාශ්වාසයෙන් ඇතුළට වදින සැටි හෝ පිටවන සැටි හෝ නොගෙන වදින තැනට සිත යොදා එතන වදමින් පවත්නා සැටි සලකාගෙන දිගටම මේ භාවනාව කරගෙන යා යුතුය. මෙහිදී වැරදි දෙකකට ඉඩ තිබේ. ඇතුළට වදින පිටතට නික්මෙන සැටි මුල සිට අගටත් අග සිට මුලටත් සලකන්නට වීමෙන් පහළවන වැරදි හැඟීම එකකි. අනෙකනම් ආශ්වාස ප්‍රාශ්වාසයෙන් සියුම් වීමෙන් නොදැනී යාම නිසා පහළවන චංචල භාවයයි. මේ දෙවැනි කරුණේදී කළ යුත්තේ සියුම් ආශ්වාස ප්‍රාශ්වාසයන් උවත් වැටහෙන අන්දමට තමන් කලින් සිත යොදවාගත් නිමිත්තට සිත යොමුකොට විමසා බැලීමය. ඉතා සියුම් අන්දමින් ආශ්වාස ප්‍රාශ්වාසයන් වැටහෙනු දැනේ. එය ක්‍රමයෙන් දියුණු කරගත හැකි වෙයි. දියුණු කිරීම නම් සිතට දැනෙන අන්දමට පවත්වා ගැනීමයි. මේ ගණන් කිරීම නැතිවම ආශ්වාස ප්‍රාශ්වාස ආරම්මණයෙහි සිත බැඳගෙන සිටින තාක් මෙහි යෙදීමය මෙහි නියම අදහස. මෙය මෙසේ දියුණු වූ පසු දෙවන ක්‍රමයට බැස්ස යුතුය. එනම් ආශ්වාස ප්‍රාශ්වාසයන් අනුව සිහිය ගමන් කරවීමයි. ගණනින් තැම්පත් වූ සිතට අතරක් නොසිටිනසේ සිහියෙන් ආශ්වාස ප්‍රාශ්වාසයන් අනුගමනය කළ හැකි වන්නේය. මෙහිදී සිතටත් දැනෙන්නේ නියමිත තැන ආශ්වාස ප්‍රාශ්වාසයන් වැදීමය. එසේ නැත්නම් සිත සමාධිමත් වීමය. මුලින් සඳහන් පරිදි තුන්වන සතරවන ක්‍රමයන් සැපයීමට වෙනම වැඩපිළිවෙලක් නැත. එහෙයින් වැදෙන වැදෙන තැන් ගණන් කරමින් ගණනින් සැලකීම වෙයි. වැදීමෙන්ද සැලකීම වෙයි. මෙම ඥානාන්විත වැඩපිළිවෙලේ සිදුවීම් තුනක් ප්‍රකට වෙයි. 1. වීරිය දියුණුව පෙනෙයි. ඒ දියුණුව නම් භාවනාව බොහෝ වේලාවක් කරගෙන පවත්වාගෙන යාමට පිළිවන් අන්දමින් කය සුදුසු වීමද, එහි බොහෝ වේලාවක් තබා ගැනීමට පිළිවන් වන අන්දමින් සිත සුදුසු වීමද යන මෙය එක් සිද්ධියකි. 2. භාවනා යෝගයට සුදුසුම පැවැත්ම දෙවැන්නය. එනම් ආශ්වාස ප්‍රාශ්වාසයෙන් වෙත සිත යොදවාලීමෙන් බාහිර නොයෙක් අරමුණුවලින් සිත විවේකය ලබයි. ඒ විවේකයේ බලයෙන් නීවරණයෝ සංසිඳෙන්නාහ, විතර්කයෝ සංසිඳෙන්නාහ. මෙයින් යෝගාවචරයාට ලැබෙන්නේ මහත් සැනසිල්ලකි. මෙය දෙවන සිද්ධියයි. 3. භාවනාවෙන් විශේෂ ගුණයක් ලැබිය යුතුය. එනම් සංයෝජනයන් පහවීම හා අනුශය තුනී වීමය. මෙය තුන්වන සිද්ධියයි. මේ සිද්ධිත්‍රය නැත්නම් මෙය සම්‍යක් ප්‍රතිපත්තියක් නොවේ. මේ සිදුවීම් නිසා බාහිර ප්‍රතිඵල රාශියකුත් මේ යෝගාවචරයාට අත්පත් වන්නේය. වෙනදා නොමැති යතෝක්ත ගුණ නිසා සිත නොනවත්වා භාවනා කරගෙන යා යුතු වන්නේය. සිරුර බර නැතිව අහසට නැගින සැටියට පෙනුනත්
සිත වෙනස් නොකොට භාවනාව කරගෙන යා යුතුය. අරමුණ හොඳටම සියුම් වූවත් නොපෙනී ගියත් ඒ සමගම තාමත් නොයෙක් දේ පෙනුනත් ඒ ගැන සිත යෙදිය යුතු නොවේ. ඒ පැහැදිලි අරමුණටම සම්බන්ධව එය හා වෙනස් නොවී ආනාපාන සති නිමිත්ත 15 වන තුරු නොපසුබට වැඩෙහි යෙදිය යුතුය. ඒ වැටහීම ඒ ඒ පුද්ගලයන්ගේ හැටියට කීප ආකාරයකින් සිදුවේ. ඇතැමුන් හට ඉඹුල් පුළුන් කපු පුළුන් කැටිමෙන්ද ඇතැමුන් හට වාත ධාරාවක් මෙන්ද වැටහිතැයි කියති. මේ සම්බන්ධ නොයෙක් අදහස් තිබේ. මෙහි යෙදී මේතාක් භාවනා මාර්ගයේ ගමන් කළ යෝගාවචරයාට මෙහි තතු පැහැදිලිවම වැටහෙනු ඇත. නිමිත්තං අස්සාස පස්සාසා ආරම්මන මේකවිත්තස්ස ජානතෝච තයෝ ධම්මේ භාවනා උපලබ්භති යනු වදාළහින් නිමිත්තාරම්මණය අස්සාරම්මණය පස්සාරම්මණය යන තුන එකට එකතු වන සැටි දන්නා තැනැත්තා හට භාවනා ප්‍රතිඵල සමුර්ධ වේ. යතෝක්ත ආකාරයෙන් නිමිත්ත වැඩුණු පසු ප්‍රතිභාග නිමිත්තයි. එහි තපන වශයෙන් මානසිකාර්ය පැවැත්විය යුතුය. එනම් නිමිත්ත තපයං චිත්තං නානාකාරං විභාවයං දීරෝ අස්සාස පස්සාසෝ සකං චිත්තං නිබන්දති. වදාළ පරිදි මෙනෙහි කරමින් ආශ්වාස ප්‍රාශ්වාසයෙන් ජනිත වූ නිමිත්තෙහි දැනෙන නොයෙක් ආකාරයන් අතුරුදහන් කරමින් නුවණැති යෝගාවචරයා අර්පණාව සම්පූර්ණ කරගන්නේය. ප්‍රතිභාග අවස්ථාවේදී යෝගාවචරයාගේ සිතෙහි කෙලෙස් අයින් වීමෙන් නීවරණයන් යටපත් වීමෙන් සිත උපචාර සමාධියන් සමාහිත වේ. මෙය වර්ණ වශයෙන් හෝ ලක්ෂණ වශයෙන් මෙනෙහි නොකළ යුතුය. සුරකිව තබාගෙන අසප්පය සත්වර්ගය වර්ජණය කොට සප්පාය සත්වර්ගය සේවනය කරමින් නැවත නැවත මෙනෙහි කරමින් දියුණුවට පත් කොටගෙන දසවැදෑරුම් අප්පනා කෝසල්ලය වැඩිය යුතුය. වීරිය සමතාවේ යෙදිය යුතුය. නැවත නැවත මෙහි යෙදෙන්නාහට විතක්කාදී ධානාංග පසින්යුත් පතමජාන චිත්තය පහළ වේ. මේ සම්බන්ධ විස්තරද මෙයින් ඔබ්බට ගෙන යා යුතු ක්‍රමයද මතු වැඩපිළිවෙලින් පැහැදිලි වෙනවා ඇත. ආනාපාන සතිය දියුණු වීමෙන් අන්තිම ආශ්වාස ප්‍රාශ්වාසය පවා දැනගත හැකි වන්නේය.